සමාජයේ දක්ෂ නැහැ රූපේ අනිත්‍යයි කියලා දැකලා මේ රූපය කියන්නේ කෙටි ආස්වාදයක් කියලා දැකලා මේ ආදීන මේ දීර්ඝ බව දැකලා නිස්සනණයට යන්න කැමති නැහැ ශිල්පද ආරක්ෂා කරගෙන නිරේතුරුව සම්මා සංකප්පයන් වඩමින් සම්මා වාචාවන් වඩමින් සම්මා වායාමයන් වඩමින් සම්මා සතිය ඇති කරගෙන පංච නීවරණේ යටපත් වුණා වූ හිතක් කරා යන්නේ ඒගොල්ලෝ දක්ෂ නැහැ මොකද්ද ඒගොල්ලෝ දැන් කරන්නේ ඒගොල්ලෝ රූපේ ආස්වාදයේ කෙටි එක දකින්නවා හරි ඊළඟට මොකද කරන්නේ ආදීන වේදිගයි ඒකත් දකින්නවා දැකලා ඒගොල්ලෝ නිස්සරණය කරා යන්නේ නැහැ මොකද්ද කරන්නේ ඒගොල්ලෝ රූප මාරු කරමින් රූප වෙනස් කරමින් ආස්වාදේ හොයන තේරුණාද ඒකයි ඒ සමාජයේ වෙන්නේ දැන් අපි මෙතෙන්ට ආවේ රූපේ ආස්වාදේ කෙටිභාවය දැකලා මේ ආදීන වේ දිගයි ඒ නිසා මේ ආස්වාදේ රැවටෙන්න එපා කියන තැන ඉඳන් අපි නිස්සරණයට ආවා තේන්න නමුත් වර්තමාන සමාජයේ නෝනා වැඩිහිටි පක්ෂේම සමාජ ගත කරන්නේ මේ ධර්මයේ නෙමෙයි මේක කන පිට පෙරලා තියෙන්නේ තේන්න එනිසා රූපේ ආස්වාදයේ කෙටි වෙනකොට රූප මාරු කරනවා නිස්සරණයට යන්නේ නැහැ කෙනෙක් දැන් රූපේ ආස්වාදයට ග්‍රහ වැටිලා විවාහයකට යනවා තේන්න විවාහයකට ගියා අවුරුද්දක් දෙකක් තුනක් ගියා අන්න දැන් ආස්වාදය ආදීන වේට හැරෙනවා රූපේ මාරු කරනවා දික්කසාදයකට යනවා නිස්සරණය ගැන හිතනවාද ධර්මයට අදාළව හිතන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා රූපේ ආස්වාදයේ කෙටි එනම් ආදීන වේ කියන දේ සාධාරණයි තේන්න එනම් රූපේ ආදීන වේ සාධාරණ නම් මම කරන්න ඕනේ සිල් පද පා ආරක්ෂා කරගෙන සද්ධාම තුල ශක්තිමත් වෙලා ලැබුණේ රූපයෙන් සතුටු වෙලා ලැබුණ රූපය තුලින් රූපයෙන් මිදීමේ ගමනට අපි යන්න තේන්න නමුත් දැන් ඒක අපි කරන්නේ නැහැ ආස්වාදය හිඳුනේ ගමන් ආදීන වේ දකින්න කැමති නැහැ එක්ක දික්කසාදයකට යනවා එක්ක නෝනා වෙනස් කරනවා එක පෙම්වතිය වෙනස් කරනවා අන්න ගිහිල්ලා රූපය වෙනස් භාවයට පත් කර ගන්නවා තේන්න වැඩිහිටි සමාජය මොකද කරන්නේ කියලා බලන්න මේ කාරණිය වැඩිහිටි සමාජය මොකද කරන්නේ තේන්න අද වැඩිහිටි සමාජය නෝනා මේක බලවත් ආකාරයෙන් සමාජගත වෙලා මේ ධර්මයේ සැබෑ අර්ථයන්ගෙන් බහර වෙලා අනාගතයේ දින නෝනා මේ නාකි තරුණයින් කසාද බඳින නාකි මනමාලින්ගේ ප්‍රතිශතය වැඩි වෙන්න පුළුවන් මොකද්ද තරුණයන් කසාද බඳින නාකි මනමාලියන්ගේ ප්‍රතිශතේ වැඩි වෙන්න පුළුවන් ඔබලා හිතන්න සමාජය තුල වැඩි වෙනවද කියලා මම දන්නේ නැහැ ඔබලානේ සමාජය දන්නේ නේද ඔබලා බලන්නේ ඒක නොවෙනවද කියලා අනිවාර්යයෙන්ම නෝනා මේ මොකද්ද වෙන්නේ ධර්මයක් තේන්න මොකද ඒගොල්ලෝ කාමයේ කෙටි ආස්වාදයේ දකින්නේ නැහැ රූපේ කෙටි ආස්වාදයේ රූපේ දීර්ඝ ආදීනවේ දකින්නේ නැහැ ආදීනවේ දැකලා නිස්සරණයට යා යුතු මිනිස්සයෝ රූප වෙනස් කරමින් ආස්වාදේ හොයන්න යනවා තේන්න රූප වෙනස් කරමින් ආස්වාදේ හොයන්නේ යෑම නිසා නැවත 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 අසරණ භාවයන්ට පත් වෙලා නෝනා මුළු සමාජයේම එකම මඩගෝරුවක් බවට පත් වෙනවා තේන්න ඒක තමයි සමාජය තුල මේ වෙන්නේ ඒතොර ඇයි මේ සමාජය තුල මේ වේදේ වෙන්නේ ධර්මානුකූලව නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂභාවය නිසා තේන්න නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂභාවය නිසා නුවණින් මෙනෙහි කිරීමේ අදක්ෂභාවය සකස් වෙන තැන එයා තුල සති සම්බොජ්ජංගයක් වැඩෙන්නේ නැහැ. ඒතොර සතිය කියලා කියන්නේ මොකද්ද? සතිය හේතුඵල ධර්මයක්. කුමක හේතුඵල ධර්මයක්ද? කල්යාණ මිත්‍රාශ්‍රේ, සද්ධර්ම ශ්‍රවණේ, නුවණින් මෙනෙහි කිරීමේ ඵලය තමයි සතිය සිය කියන්නේ. මේ කාරණයක් මේ ලබන්නා වූ නව වසරේදී පින්වතුල්ලාට වටිනා දෙයක් වෙනවා. මොකද්ද මේ සතිය සහ සිය කියන්නේ කියන කාරණේ? සතිය සිහිය කියන කාරණේ කියන්නේ ඔබ විවේකීව ඉන්නවා කියන්න ඉඳගෙන වාඩි වෙලා නිදාගෙන ඉන්නවා කියන්න ඒ ඉන්න වෙලාවේ ඔබ තුල කාමසිතක් ඇති වෙනවා රාගසිතක් තේන්න ඔබ රාගසිත ඇති වෙච්ච මොහොතේම ඔබ මොකද කරන්නේ ඒ රාගසිත විතර්ක ඇති කරමින් ඇති කරමින් ඇති කරමින් හිත හිතා යන්න ඒ හිත හිතා ගිහිල්ලා අවසානයේ සිල්පදයක් බිඳෙන තැනට මේ රාගසිත අරගෙන යනවා ඒ කියන්නේ මොකද්ද යාට වෙලා තියෙන්නේ සතිය සිහිය දුර්වලයි තේන්න සතිය සිහිය දුර්වලයි සිල්පදයක් බිඳන තැනට කාමයේ වර්ධවා හැසිරීමක් වෙන තැනට අරක්කු බොන තැනට බොරුවක් කියන තැනට සත්ව ඝාතනයක් වෙන තැනට මනුස්ස හිංසනයක් වෙන තැනටම විතර්කේ අරන් ගියා සතිය සිහිය දුර්වලයි තේන්න එතකොට තව කෙනෙක් ඉන්නවා එයාටත් දැන් රාගසිතක් ඇති වෙනවා එයා රාගසිත ඇති වෙන මොහොතේ රාගසිතක් ඇති වුණා කියලා එයා හඳුන ගන්නවා එයා හඳුන ගන්න දැන් අරයට හඳුන ගන්න පුළුවන් කමක් ලැබුණේ මෙයා රාගසිතක් ඇති වුණා කියලා හඳුන ගන්නවා හඳුනගෙන රාගසිතේ ආදීනවය දකිනවා
තේන මේ රාගසිත මං ඉදිරියට වැඩුවොත් සිල්පදයක් බිඳෙන තැනට මාව අරගෙන යනවා ඒ නිසා යා ඒ රාගසිත ධර්මානුකූලව කලමනාකරණය කරනවා කොහොමද ධර්මානුකූලව කර්මනාකරණය කියන්නේ රාගසිතක් ඇති වුණා නම් එයා ඒ රාගය ඇති වුණා වූ රූපය කාය අනුපස්සනාවෙන් දකිනවා තේන්නා එයා ඒ කාමයේ ඇති වුණා වූ රූපය දෙතිස් කුණුපයක් හැටියට දකිනවා සතර මහා ධාතුවක් හැටියට දකිනවා මරණානුස්සතිය කට්ටික සංඥාවක් හැටියට අන්න ඒ තුලින් එයා විරාගය ඇති කරගන්නවා තව කෙනෙක් ඉන්නවා එයාට ද්වේෂසිතක් ඇති වෙනවා එයා ඒ ද්වේෂසිත අඳුනාගන්නේ නැහැ ද්වේෂය වැඩිලා 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 ගිහිල්ලා ගහ මරාගෙන හිරේ විලංගුවේ වැටිලා ඉල්ලුංගස් යනවා දැන් ඉල්ලුංගස් යන්නේ ඉන්න මහත්තයා කියන්නේ කවුද හිරේ අවුරුදු 10ක් 20ක් මේ දඬුවම් විඳින මහත්තයෙක් කියන්නේ කවුද බන්ධනාගාරගත වෙච්ච මහත්තයෙක් කියන්නේ කවුද දේශසිතක් ඇති වුණා දේශසිත අඳුනගත්තේ නැහැ ඒ නිසාම විතර්කයන් නැති කරගෙන දේශසිත බලවත් මනුස්ස හිංසනයක් කර aran ගියා නමුත් තව කෙනෙක් ඉන්නවා එයාටත් දේශසිතක් ඇති වෙනවා එයා ඇති වෙන මොහොතේම දේශසිතක් ඇති වුණා කියලා හඳුන ගන්නවා එයා ආදීනවේ දකිනවා මේ ද්වේෂය නිසා මම බලවත් අනතුරකට යන්න පුළුවන් ඒ නිසා එයා දේශසිත මැඩගෙන සියලු සත්වෝ සූපත් වේවා කියලා දකිනවා තේන්න සියලු සත්වෝ සූපත් වේවා කියලා එයා දේශසිතට අරමුණු ඉලක්ක වෙච්ච මිනිස්යාව මෙත් සිතින්ම ජයග්‍රහණි කරනවා තේන්න සතියසිය එහෙනම් දැන් ඔබ කල්පනා කරලා බලන්න අපේ සමාජයේ දිහා බලද්දී සතියසිය වැඩි අයද වැඩිපුර ඉන්නේ අඩු අයද කියලා සතියසිය අඩුයි දේශසිත අඳුනගත් තැන දේශසිත මෛත්‍රිය බවට පත් කරගන්නේ කොච්චර සුළු පිළිසද්ද කියලා බලන්න තෙන් රාගසිතක් ඇති වෙච්ච තැනදී රාගසිත යටපත් කරගන්නේ කොච්චර සුළු පිළිසද්ද කියලා බලන්න ඈ අද සමාජයේ රාගසිත නිසා බලන්න මොනසා කාමයේ වර්ධවා හැසිරීමේ මුදෙසා සමාජයේ ඇස් දෙක පෙනිපෙනි පෙළ ගහනවාද කියලා බලපත්‍ර දීලා බදු දීලා මේ සියල්ලම දීලා බලවත් ආකාරයෙන් කාමයේ හැසිරීම මත්වතුර බීමු දෙසා සමාජය හරි බැහි බරි ගහලා නෝනා ගොඩ නැගෙනවා තේන්න මොකක්ද මේ සතියසිය දුර්වලයි සතියසිය දුර්වලයි ආදීනවේ දකින්නේ නැහැ නිස්සරණයක් ගැන දන්නේ නැහැ තේන්න ආස්වාදයේම එහාට මෙහාට මාරු කරමින් නෝනා තමන් අවසානයේ අර දාන් ලෑල්ලේ ඉත්තු මාරු කරනවා වගේ අවසානේ තමන්ම සතර පායට වැටෙනවා කල්පගණ මෙච්චර සුන්දර ධර්මයක් තියාගෙන තේන්න එනිසා වසරක් ගෙවිලා වසරක් ලබන වෙලාවෙ නෝනා මෙන්න මේ ධර්මතාවයන් අපි ජීවිතයට එකතු කරගන්න දක්ෂණම් තේන්නාද මං හිතනවා අපිට ගොඩාක් මේ වසර සුන්දර වසරයක් බවට පත් කරගන්න පුළුවන්